මේ රෙන්න ඕන වෙලාව කිව්වේ නැද්ද හරියට? මම ස්ටෑන්ඩ් බයි කරා විතරයි ගුරුනාංශේ. කවුරු පාර යන්නේ කියලා කිව්වද? ඒ ගුරුනාංශේ මම මේ රියසල් එකක් කෙරුවා. ආ මේ රියසල් එකක් බලන්න ඒක හොඳයි ඒක හොඳයි. මේ හැබැයි තව පොඩ්ඩක් රියැලිටි ගතිය තියාගත්තා නම් හොඳයි ඈ. රියැලිටි දැන් රියැලිටි නෑනේ ගුරුනාංශේ. ඒකටම තමයි බා රියැලිටි නෑ. එහෙනම් බොරුව වුණත් ඇත්ත කියලා හිතන විදිහට කරන එකට තමයි රියැලිටි කියන්නේ. තේරුණාද? එහෙනම් කරණෙවුන්ගේ දක්ෂතාවයේ තරමට අනුලෝමව බලනෙවුන්ගේ ගුණකමේ තරම සමානුපාතික වෙන තරමට රියැලිටි සාර්ථකයි. ඒක බං ওই ටීවී channel එකත්, රේඩියෝ channel එකත්, පන්සලද්ද, පල්ලියද්ද, මලගියද්ද, බලගියද්ද නැ මාකටින් පාර තමයි තියෙන්න ඕන. ඒ මාකටින් පාර තියෙන තරමට මේ වැඩේට සැලකෙවුත් වෙනවා. මිනිස්සු ඒ ගැන කතා වෙනවා. හරිද? මේ කතා වෙන්න මොකද්ද මේ කතා වෙන්නේ කියලා බලන්න තව කට්ටිය වට වෙනවා. හරි හරි හරි. ඔය සමහරු පිටකොටුවේ බඩු විකුණන්නේ. පිටකොටුවේ බඩු මේ කතාවට අදාළ නැහැනේ මල්ලි. ඔයාලා අනිත් වෙලාවට නම් කතා කරන්නේ අක්කාරය මෙහෙම මෙමයි කියලා. මෙතනට ආවහම තුට්ටු දෙකට දාලා කතා කරන්නේ. මගේ වෙලාව ආවහම කතා කරනවා. මොකද මං ඒ උනේ? අනේ මන්ද ගුරුන්වංශේ. මොකද බාර පිටකොටුවේ බඩු කතාව කියාගෙන මොකද කියන්න ආපු කතාවට මේ කියන්නේ පිටකොටුවේ වෙන බඩු කතාවක් පටලවා ගත්තනේ. ඒකේ මට කියන්න ආපු යතම තුන. හරි කොහමද කමන්නේ දැන් ඔය කෙල්ල පෙරේතේ වැහිලා සීන් එකෙන් එනවනේ මදෙන්න. මම ඒකල්ල ඔය පෙරේතේ අයින් කරන සීන් එක දානවානේ. ඔන්න ඔය මුළු සීන් එකම ආයෙත් ෆෝන් එකේ වීඩියෝ කරනවා. හරිද? ඒකල්ල Facebook එකේ YouTube එකේ දම්මපන්. මොක යනෝ කූ තියාගෙන වයිරල් වෙලා. මොකද කෙල්ලෙක් නිසා කොහොමද කරනවා? පෙව් මොකු පන්න පන්න බලන්න. දැන් බං කොහොමද මයි ටීවී වලද ඩිජිටල් මාකටිං පට්ට සක්සස් බං. සස්පස් කියව මතු කරනවා. සස්පස් නෙවෙයි සත් සත්ති නැති මස් ජාතියක්.